ක්තේර පූත්තකටඒහා කිය රට කෙනක කුමක් මට මේ අවස්ථාවේදී මතක් වෙන්නේ අපේ රනිල් මැතිඳුන් කියනවානේ වරක් කියනවා හිට්ලර් වර්ක කියනවා ලිච්චී රජදරුවන්ගෙන් තමයි මම වැඩකරට. එයාලග උපදිෙස් තමයි ම ක්‍රියාත්මක කරන්න ඔය බුරකියන් දෙපා අපට නම් පේන්නේ කොස්ොල් රජුගේ මුල්කාලවගේ තමයි මොකද මේ කොසල් රජර ගැනතාවනේ කොසොල් රජරුවන්ට හිටියා එදා තමන්ගේ. උපදේශනය සඳහා තමන්ගේ දැනුම රාජපානය සඳහා උපදෙස් දෙනඒ බමුණ කණ්ඩෑමක් හිටියා.ඒ බමුණන්තුළ හිටියා විවිදධ ගල් බමුණම් කොසරජරු දකිනවෝ දවසක් සීනෙන් දකිනවා හරි අපූර් සීනයක් තමන් කරන්න ගිය පාපකර්මයක් හේතුකට ගැන්න තමටඇත්විචඒ සිතු. ොභහවේ තමයි සීහෙන් දකින් පරජුරන් රජරුක හමිතින් මේ රජුරුවේ රජුරුව වෙනසක් නෑ මට්නම් පේෙන්න්නේ. එන්ඩ කියෙන බුණන්ට බමුණන්ට එන්නකුවෙන් බස බමුණන්ට කියන මෙන්න මෙහමොම සීලයක් කිය රෑ දක් මොද කරන්න න කිය බමුණන්ගේ තියන යාගම තමයි. යාග හෝම ඉති මොකද වෙන්නේ. බමුණ කියන ඕකට එලුවෝ දහයි අශ්‍රෝ දහයි ලමයි දයි කුකුල්ලු දහයි රටේමන්න සත්තුව ගාතනයක්. තමයියායගින් කියන්නේ. යකෝ මේ රජ්ජුරුවන්ට යහපත්ත සඳහා. ඔහුගේ මනස යහපත් කරන්න බමුණ කල්පනා කරනවා. රජු විදල හිතර ම අපි කතා කරන්නවන කියලා මං ඒටික කිවේ අද අපේ රජුරුවන්ටත්තින්න බමුුණනොටි. ඒ බුණොත්ව යාග තමයි හෝම තමයි ඒ අධාරදේවල් තමයි කියන්නේ මොහදද කියන් අපි දන්න කියනවාද නැද්ද කියලා අපිට තේරෙන්න්නන් කියනවා අහනෝවාගේ හේතුව එදා බිලි පූජා අද මොකක්ද කරන්න අදද සබ්ද පූජා අපි තියනෙනකොට අපිට බඩගනී කියනකොට අපිට ඇැදුන්නහ කියල කියනකොට? අපිට ජීවත්වෙන්න්න බැහැ කිය කියනකොට. අපි බොහොම අමාරුවෙන් තමයි දවස ගෙවන්නේ. අපේ ළඹේ ාව පාසල්ලය වන්නේ බොහො අමාරුවෙන්. අපේ නෝනව ජීවත් කරවන්නේ බොහොම අමාරුවෙන්.ඒ අසනීපයි එයා දන් කුලියක් කරගනවා ජීවත්යෙන්න්න බෑ. එහෙම කියනගම් ෘර්තිකයෝ කියනවා. අපිට ගන්න වැටුපා අපේ ජීවිතය සකස්කරගන හිටපුඒ සමාජ ක්‍රමය තුළ මේ බදුගැබිල්ල තුළ. අපිට ඒ ප්‍රමාණය දරන්ඩ බෑ! එසා අමාරුයි අපට ජීවත්තෙන්. හැමෝම කියන්නේ අමාරු ජීවත්තෙන්. එතොට එහෙම ජීවත්තෙන් අමාරුයි කියලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගින්දලා. උසස් පෙළ ශිෂ්‍යය දක්වාම. කම්කරුවගින්දලම ඊහල මවෘථකය දක්වාහම. පුංචි ලෑලි කඩකාරයගින්දලා. යහපත් ව්‍යාපාරිකයා මහ ව්‍යාපාරිකය දක්වාම. අමාරුවටෙලියට බහිනකොට කොසල් රජ්ජුරුවන්ටේදා. බමුණ අන්දුුන්වාගේ තමයි ලැබේ නපදෙ. යාගිය පටන්ගන් වතුර නේ ගහන් නෙදැ කඳු ගේෑස් නේ ගන්නේ ප්‍රමීතිය පිබද ටල ත්ති නත්න් එකෙදෙන්නෙ කොහොමද මේ වතුර පාරක් වැැදිල ගැස් පරක්කිදල මැලන්නේ අන් රටේ තත්වේ. අපි කියෙනවා ඔය හිටල රුත් නෙවෙයි ඔයා. ලිච්ච වී රජදරුවන්ගේ උපද සුත්න වයහන් නෙරණල් ඔයා බමුණ සෙට්ට එකත්ත එක් එකතු වෙලා ඔය පූජාවත්තමයි තියන්නේයන්නේ අපි දන්න මේ වෙනකොට මේ ආසන්න කාලේදිම එක්කනෙත් දෙන්න එක්කේ පූජාවට බිලි වුණා ඔයාගේ යාගට එසෝ යාගෙනවත්තන්න නවත්තල කොසල් රජරුවගේ මන්දන්න අද ජේතවරාමේදා බදුන්වහන් සිිටිය වගේ එදා සැවැත්වූර බදුන්වහන්ස හිටිය වගේ වැඩ හිටිය වගේ අද ඔයාට මනස යහපත් කරගන්න බනපදයක් අහන්න. ඒ හා සමාන හෝ ඒ ධර්මය තුළ ජීවත්වෙන ඒ ශික්‍ෂාකාමි ඒ යහපත් ගුණධර්ම පුරපු සමර්ස්වාමින් වසලින් න්න. ඒ අයඔබගෙන් අහන්න බනපත් අහලා නිවැරදිවෙන්න හැබැ ඒට එදාානක් කොසල් රජුරන්ට හිටිය මල්ලිකක් එය තම එක්කනගේ අදත් ඔය ඔබතුමා දන්න ඔබතුමාගේ ඔය අයන්නුවනම්. ද කියන ඒ අතේරුම් ගන්න මෙතුමවා වෙක්කන්න්නන කියලා බැ කොසල් රජතුමාගේ වයිසයි මෙතුමාගේ වයි සැිලොනොම දන්නේන. ෝමහරි බනපදයක් අහන්න. මර්ධනය නවත්වන්න තර්ජනය නවත්න්න ගර්ජනය නවත්න්න. ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන ඔය තයිකෝට් දාන ඔයා ඔය ප්‍රජාතන්ත්‍රවාදී නං. වව්‍යස්ථාදාය. ව්‍යස්ථා සම්පාධනය කරනවා නං ඒ සම්පාදනය කරපු ව්‍යස්ථාව තුළ රට කටයුතු කරනවා නම් පාලක ඉදිරුවත් කටුතු කරන්න. ඔඇත්තේ ප්‍රජාත්‍රවාදය අයිති දෙන්න. ඒ සඳහා චන්ද අයිතියේ ලබාදෙන්. චන්ද පවත්වන්න ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒ තුළ බිඳ වැටනවා අයක කඩනවා කියලා පාරට බහින රටේ පුරවසිය මර්ධනය කරන්න. යා බලප පවිච්චිරනවා නම් අපිට තියන්නේ ඊටොඩා එක තැනයියන්න තින්න ශ්‍රේෂ්ඨාධිකරනයට. එතනින් අම් බේන අර්ථකතනයක් ඒකත් ඔය වලංගුභාවයක් නොදී ඒකත් කල්මර්මින් ඔය කටිතු කරනවා නම්. අපිට කියන්න තින්නේ. ඔය ප්‍රජාතන්ත්‍රවාජිත් නොවේ කියනෙ. ඒක නිසා අපිට කණගාටය කියන්න අපේරට ඇයි මෙහෙම තත්වයක් උදාවෙන්නේ පාලකයා. මේ විදියට ඇයි මේ විදිට පූජාවන්තියන්න සූදානම් වෙන්නේ අර ගෝට වගේ ඔයත් එමිත්‍යා. දෘෂ්ිකීන්ගේ පසු පසය අනවද රනිල් එමකිලා අපිියහනු. නිත්තක මේ ඊ පෙරද මන්නඩ ඇහුව හාහ ැකව අධිපත්තිවරය ම කද කියන් මේ රට මුල්ලිය තත්ත්වය මේ ප්‍රපාතියට වැටුලේ. මේ තත්වයට පත්වනේ අපි මේ ආර්ථික ප්‍රපාතියක ජීවත්වෙන්නේ. රටට මේ සසිද්ධයක් ඇතිල මේ රට මේ තත්වේ ජීවත්තවෙන්න. තත්තකට පත්වනේ හේතු කියනව කොටයා කියන්නම ගදද. ජනතාව ඉල්ලන දේ පාල්ලිමෙන්තුව සහ කැබිනට එක අනුමත කරපු නිසා. ඒ සඳහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න වූ හේතුවනිසා තමයි මේ කඩ වැටිමහුණේ කියලා. ලැඩ්ජයි! නන්දලා ලැක්්ජයි. ඔයා ආර්ථික විශේෂක්යෙක් ඔයා මොුණ දිහෙම කතා කරන්නේ. ජනතාවට ඒ සේවාවන් ඒ සුභසාධනයන් ලබා දෙන්න ගිහිල්ල විතරද මේ ආර්ථිකය කඩාවැටනේ. අපි කිව්වද ජනතාව ඉල්ල පුදේදොය. හම්මන්තොට ප්‍රිටලිඩංගන හම්මන්තොට වරාය හම්මන්තොට සම්මන්තශාලා. ඔයල්ලොකු ලොකු ව්‍යා පෘති ගත්තහම අරක්සිචි රොක්ටගේ ව්වා ඒ ජනතවිල්ල දේද. මෙච්චර ආර්ථිකර බදධයක්ත්තියේදී ලක්ෂකයක් විදන් කරද ටොයිලට් හදලා ටයිට් සංචරණය සංචාරක් ඉන්ට ඒකන්නේ තැනින් තැනට ගෙනියන්න පුළුවන්ා කාරේ. තොයි් පද්ධතියක් ගෙන හැල්ලා නිදහස් සැමරුව තිබ්බි. ජනතාවකි වවාදේ සමරුවටියෙල්ලා ඒ සමරුවූමියයටට එන්ඩ. අපට අවසර දෙන්නපා කියලා ඔය රහසි තමයි ඔක්කොම කර. ඒසා අපි කියනවා. මේ රටේ පාලකයා මුල්ිය කළමනාකරණය නිසි වෙස කරේ නෑ දේශපාලික ව්‍යාපෘති කරපු නිසා තමයි මේ රටට මුදල් අහනිය ඇති වනේ. ඔවුන් ජනතාවගේ පොකැට්ට එක පුරෝනවට වඩා. ඔවුන්ගේ ඥාතිපරම්පරාවට ඒ අවශ්‍ය ප්‍රතිපාදන තුළින් පොකට්ට එක පුරෝගන්න ඉඩදීපු නිසා නෙවෙයිද කියනෙ. ඒක නිසා සුදුණුගාන් එපා. ඔබ දන්නවා ඔය කියන්නේ ඔය කියවීම ඔබේ හිතද නැත්තං අර මැතිවරණ කොමසාරිස්වරයට ඒ වගේම අපේ මුද්‍රනාලදි පතිවරයට ඒ වගේම ආරක්ෂා සම්බන්ධයට, ඔවුන්ගේ හිතද කියවන්න වෙලතින්නේ දේශපාලකයාගේ කියවීමද තමන්ට කියන්න වෙලතින්න කියින් සපි පැහැදිලියීමම කියනවා. මේ රට තුළ. රනිල් ඔයා බෝල පාස් කරන්න ලැස්තිෙන්න පා. ඔයා දැම් මේ ෘතිකින් පාට බැස්සාමත්ව ජැව ලස්සන එ්වා ලස්සන බෝලයක් ඒ ඒ බෝලි දැන් බලනො හතරැස්ද රවුන්ද මේක මුණ ආකාර්සිි කියල බලනවා. එහෙම කල්මර කොටමකද වෙන්නේ. මාස හයකට නම් මේ බදු ප්‍රති බත් යතින්නේ මසායනේ මස හටක් විතරයනවා මුම් බෝලි බලන. මෙහම කරකන වෙම් බලව රයි රනිල් බෝලිදුන්නා රයි? ඒක මකද රතුවන්ල කියන්නේ. දිිකටම කරන්න බෑ ස්ට්‍රයික් එක ආර්ථික අපේරට දැනවා. එහෙම කරන්න කියිලා ජනතාවට ප්‍රශ්නයක් ඇයි අකෝ ක තේරු නැදම මේ ට්‍රයික පඩන්ගනි සෙල්ලා. බිල්ියන ගනක්වෙලා පඩුවෙන් නිස්සලේහිතුව නැ්ද නතාව දුකට පත්තර මේම කර කියලා. අපි පාඩ ැස්සොත් මේ තත්ත පත්තුුණොත්. ජනතාවගේ දිලෙ දා කඩතු කරන්න බෑ කරගනියන්න බෑ. ඒසා ඔුන්ගේ දයිනික ඉපයිම්වට අපි කරදරනෝ කර අපි අරගලය කරන්න ඕන. මේ කාරයටටි කියල තුොර්ගනින්කු ක්‍රමේද. ඔක්කොම කල් අන්තිමට අන්තිමට කියවා. ක්‍රරිමෝට් එකත අප තාතර ගක්ත වගේ. ! දිගටම බෑවර්ධන අපෝ රතුමල්ලට කියවා. ඔයාල ගෝල්පෙස් එකත් ඔල ගෝල්පෙස්ස එකත් අරගල්ල භූමියක දෙත. අවහිංසාවාද අරගලයක් කරගෙනකි. ආදර අරගලයක් කරගෙනකි. අරගලය කියන කන්සෙප් එකත් ඒ භූමියෙන් අයින් කර. ඊට බස්ස වැඩබිමෙනනුත් අයින් කර දැම් මොකද වෙලාතින රනිල්ටඕනදේ තමයි. ටේ වෙන්නේ අපි රනිල්ලෙක්ක තරහනෑ රනිීල්ට වෛර කරන්නේ නෑ පැහැදිලිම් අපි එක කියනවා. හැබැයි අපි කවුරුහෝ ප්‍රත්‍රපත්තිය මේ ජනතාවට හිතකර නැත්තං. ඒ හිතකර නොමැති පාලකට එරෙහිව අවිංසාවාදී අර්ගලය දිීකට ම ක්‍රියාත්ම කරනවා කියමින් මන්න්‍ය හේරු. ලක්තිරණ පූතකට එහා කියීර රට කෙනෙක්ුමමාක්.